මම මගේ මේ ෆ්‍රේස්බුක් එක බෝස් කරන්න ඩොල්ල් ගාඩක් දාන්න ඕන. දැ මේසැරේ මගේ කතාව බෝ කරන්න මම ඩොගාට ධන්න යනකොට සං්ඥාවක්කාව සතියකට මේ ප්‍රබාධ කරන්න ඩොර්රනෑ කියලා. ඒවගේ පොඩි දේකටවත් ඩොෑ. යුරෝපා කොමසිමේ නිල්ධාරීන් එක සාකච්ඡා පටන්ගන්න අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේභදාස පැත්තුවා විශේෂයෙන්ම මේ රටේ වර්තබාන මානම හිවිකල් සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න ඒවාගේ නීතිය උත්තර ති්‍රභාවය දුරුවල කිරවේ ප්‍රත්නය සිල් අයිතිවාසිකම් දුරුමල කිරීමේ උත්සාහ ගැන ප්‍රජාතන්තවාදට යම්ම බකුල් හෙලීම ගැන අපි සාකච්ඡා කෙරවා සජිත් ප්‍රේමදාස මැත්තුමා පැහැදිලිව කිව්වා මොඩ ප්‍රශ්නාවත් SP සහනය සී ලංකාවට ලැබෙන එක නැති කරන්න එපා කියලා සජිත් පේපදස විපක්ෂනා යතුවා කටරල කිව්වා හැබැයි ඒවාගේම අපි කිව්වා රජයට බලපෑම් කරන්න මේරටේ බානහිම්කම් සුරක්ෂ්ත කරන්න දීතියේ උත්තරිත්‍ර භාවය රැකගන්න සිවිල් අයිතිවාසික මාරක්ෂා කරන්න ඒවාගේම අද අපි දකිනවා මේ රජය රඳබුම් නියෝග යටත ඩියෝ ගාල විශාල පිරිසක් මාස ගණං සිරකදවුරුවල පවත්වාගෙන යවා. උදාරණයක් වශයෙන් නීතික්‍ර භා්‍යයක්කට ඉජාසිස්පුුල්ල ඒවාගේම අපේ නිෂාත්් බඩුඩින් මන්ත්‍රතුබා ඒවාගේම අසාත් සාාලි මැත්තුබා අට දසන්කට ලේකය බාදධිවේදිය ඕ බනක්බේ අපේ රටේ වෘතිය සමවිති දාකන්ට මාධ්‍යවේදීන්ට මුහුර පානයෝ වෙලා තියෙන ප්‍රශස ගැන අපි සාකච්ඡා කෙරුවා. අපි කිව් අයායට රජයට බලපෑම් කරන්න අප ට විරුද්ධට නමුත් ශාද සිල්ල මැතුවා රටේ ආර්ථකය දුරුර වට්ටමකට කරුණු අබෝධ කරද්දිී සජ ප්‍රම ස මැත්තුවා නැවතනමතකිවාජපි සාේ රටට වශ්‍යයි කියලා. ඒවාගේ මට අවස්ථාව ලැබුඩාම මං විශේෂයෙන්ම කරුණු ඉදිරිපත් කෙරවා අපේ රටේ අද මේ තියෙන අර්බුද්දවලට ප්‍රධාන හේතුවත්ත බයි විසිවැනි සංසෝධනය විසිවැනි සංසෝධනය යටතේ අදබේ රටේ තිෙන උත්තරීතර ආයතන සියල්ලව තියන්නේ විදායකයේ යටතේ අද මේ උත්තර ීතර ආයතනවලට නිදසේ තීරණගන්න අවස්ථාවක් ද මේ උත්තර ීතර ආයතනවට පත් කරන්නේ දාක ජනාාතිපත්තුබ උත්සස්වීම් දෙන්නේ විදායක ජනනාතිිපත්තුබ අන්නම නිසා විධායකගේ හස්සය යටතේ තබයි මේ ආයතන පවත්වා කර න්න ඒ වෙලාවේ මම පොදුබ වුණා ඉරෝපපා කොමිසබේ කණ්ඩයි මේ නායක කළින්ම කිව්වා දිදස් පාලිවේ නවා අණ්ඩුව යටතේ ලබාගත් ජයග්‍රහණ මේ වර්ත බාන ආණ්ඩුව එකින් එක ආපස්සට හරවුව කියලා ඒකෙන්ම පේනවම යුරෝපක් කොපිසිමේ නිල්ධාරන් එන්න කලින් පවිශේෂයෙන්ම පසුගේ අවුරුද් දෙක තුළ මේ රටේ ඇතිවෙච්ච සිද්ධියෙන් ගැන මනනා ඔවබෝධ දෙකින් සිට බව හුන් මයි ඉසල්ලබ මෙක් ගැන ප්‍රකාශයක් කෙරුවෙන් ඉතින් බලන්න යුරෝපා කොමිසිමෙන් නිල්ධාරීන් ලංකාවේ ඉන්න කාලය තුළ ජාවාරම කෙලිකරපු බාද්‍යවේදීන්ව සඩ එකට එන්න කිව්වා පැහැදිිව ඔවුන් එකෙන් තෙරු කරන්න තියෙනවා මේට මාධ්‍යබේදීන්ට අත්වෙලා තියෙන නිරධමකට ඔවුන් ඉන්න කාලේ ඒවාගේ අනුරන්ධපුර සිරකද ඇතිූ සිද්ධිය ඔවුන් සිටල කාලේත් රැ රැව් දුන්න අඩෙම නිසා අපි හෝන්ට කිව්වා යුරෝප හවුල බාන්්ඩ විශාල වශයෙන් මිලිදී ගන්නවා ඒ මිලදී ගැනීම අපේ රටේ දුරලාර් ආර්ථිකයට විශාල රුකුලක් ලබාදනවා එමි ස්‍රීලංකාවේ ජනතාවගැන කල්පඩා කල්ලා තීරණයක් ගන්න කියලා අප කිව්වා. හැබැයි අප ඕට කි්වා රජයට බලපෑම් කරන්න. මානම දිය උත්තරිත්‍ර භාාවය සිවිල්ල අතිවාසික භාරක්ෂ කරන්න ඇයි මේජපි සාය වැදගත් අපේ රටේ යුරෝපයට විශාල බාණ්ඩ ප්‍රමාාණයක් අපි අපධානය කරනු ජි සායෙන් යරෝපයටට මේ බාණ්ඩ ඇතුලෙනකොට ගවට බද්ධ විශාල වසෙන් අඩු කරනවා. විශාල වසයෙන් අඩු කෙරවාම ඒ බඩු අඩුවිලට ජුරෝපයේ ජනතාවට ලබා දෙෙන්ද පුළුවක්. ඒවාගේම අද විශේෂයම බටී රටවල්ලල දර්සරයක් ඉදිරිපත් කරලා තීරවා මානම හිම්කම් කඩකරන රටවල්ලලින් බාන්න මිලදී ගැනීම අඩු කරන්න කියලා. ජාතයන්තරේ අපි නීතාමත් වැදගත්. රූපා හවුල පපටක් නෙවෙයි එක්සන් ජාතියන්ගේ සංවිධානය. අපේ ප්‍රතිරූපය ආරක්ෂා කරන්න තබයි අපි මේ රටවල් එක ගරදුරු කරනුුණ. විශේෂයෙන්ම ම ුන් රු දිරපත් කරවා දහමන ව ංස දහනමින් ව්‍යස්ථා සංසුතනය යටතේ මේරට උත්්‍රීතර රආතරවලට නිාස ලැබුට. අධිකරයට පොලිසියට නීතිපතිධ පාර්ත බේතුවට රාජ්‍ය සේවයට ඩිස ජල්ට ඕට නිදාස ලැබුට විශේෂෙන් අධිරණට නිාස ලැබුණු නිසා තැයි එදා යිති පාල් සිිසිය ජාධිපැතුවා පාලිමේන්තුව නීති විරෝදිී ලෙස විතුරු හැරිය අවස්ථාවේදී බේරටේ සිවිල් සබාජයේ අධිකර්ඩයට ගිය අධිකර්නයට තීන්දුවත් දුන්නා ජනාධිපත්තුමා ගත්ත තීන්ට වැරදිීගීල ඒ අදිිරයට තිිබ නිාද නිසා. හ විව සන්සදර යට අධිකරන්න පමණක්නෙවෙයි ඒ උසස් නිලතල්ද වලට යමු කිසිකට පත්කෙ රුහම වීවස්ථාදාක සභාවට බලය තියනවා ඒ නම්මට ප්‍රතික්ෂප කරන්න. කරලා වෙනඩ බක්ක වන්න කියලා ජනාධිපැත්තු බාට කියන්න පුළුවන් තත්වයක් ධරවනි ව්‍යවස්ථා සංසුදර යටතේ තිබබ. අදේකට අද විද්‍යාකය නිර්දේශ කරපු හැමනමක්ම. වස්ථා දායක සභව විසින් පිළිගත යුතුබයි ඉති මේ සියල්ලම ඒයි දැනකර හිටිය ඔවුන් පැහදිලිව කිව්ව දෙදස් පාහලේ ලබාගත් ජාග්‍රාය එකින් එක මේ ආණ්ඩුව ඉවත් කරගර යනවා කියීලා ඉති මේකෙන්ම පේනවා ඒ අය බනා අවබෝධකින් ලංකාවට විලතිය බෙට ඔවුගේ නියෝජතිය ඉන්නවා ඕු නරා දිනපතා මේරටේ සිද්ධවෙට දේවල් ගැඩ හොඳාවබෞද්ධකින් තමයි ඔවුන් නාව ඒවාගේම ගෘතිය සමතිය අයිතිවාසය ගට විශේෂයම ගුරුවරුන්ගේ ප්‍රශසය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කර බවාකාරයට ගැඩ ඇත්ත වශයෙන්ම අපි කනු ඉදිටපත් කෙ ඒපාකි මාධ්‍යවේදීන් තාද අත්වවෙලා තියදී ර වෙබ්සයි් කරන තරුණ මාධ්‍යවේදීන් ගණනාවකට පොලිසියටගැදවල ඕන බියගන්නවල තිේෙනවා. එ පටක්්‍රවේ දේශපාලනක්ජයෙන් ගනාවක් දිනවතා පාලිමේදු වන්දිරියමරු දිනපතා පොලිසි වලට ගැනලා. ඔෝන්ට හහිියට කිරීමේ ප්‍රශ්න ඇතිකල තියෙනවා ඒවල් පොත් පතලින් දකිවා. මහමැ පොධිපත්තුමා විශේෂ දේශනයක් කරලා ඉදිරි මාසාහ රෝට් මැප්පැක් ඉදිරි පත් කරා. එහිති අර ධානත භිච්ච බාන්ඩ අයිස ගන් ධාන පිච්ච උදර තැන්පතුව රිවස් කරා. ඒකොට ඉදිරියේදී වෙන මද්‍යක් ම දිරි පත් කලා ඔප මාහි ම හට නෑ එක අපිඒ ඉදරයේද ල න ඉදිරි වාාසය තුල අපට බලාගන්න පුළලුවන් අපේ කෙල්ලිම කියන්න බෑ මොකද මම කියයන්න ඕන මේ ආසියාල්ඩු කලාපේ තේර රටවල් සියල්ලම තමන්ගේ විදේශ සදිිච්ච සමා රටවල වැඩිවෙලා තියෙන කොවි ර්බුද දෙ කාලෙ උදාාරධයක් වශ ඉන්දියාව ඒ විදේශ සංචිත වැඩිවෙලා තියෙනවා බෝ රටවල් තමන්ගේ විදේ සංචිත ආරක්ෂා කරගෙන තිෙනවා ලංකා විතරයි මේ කලාබ තියෙන එකම රැට විද සංචිත සීට පහකි ගඩුව ් එකකරනට තැයි ලංකාව අපි තියෙන ආර්ථිකකාර්ුදයක් අප විදේශ සංචිත අඩුවීම ආසියාඩු කලාපයේ අනිත රටවල් කෝවිත් තිබ්බට ආර්ථිකයබ වගේ වැටුන්න හොට බලන්න පාල්මේන්තු රිස චුරිටිකේබ සංඛයාලිකට ගන්න ගත්ත ලංකා විතරයි මේ ආසියනු කලපය කෝවි් නිසා ආර්ථික ටනයි කියෙ එක රටතයි ලංකා සිරට හෙම ත්වයක්ක් ඉන්යා විිදේශීත වැඩිවෙලා. බොහෝ රට පල්ලල අඩුකාන තිබ මට්ටමෙන් හරි තියාගැටින්නවා. අප ඊතරයි ඒක බැරදි ආර්ථක කළමටා කරන මං කලිනුත් කියලා ීෙනවා පලිවෙනි අයය පලවෙනි අයම් ොට්ුවේ මතිවරණ ව්‍යපාරයට උ පාරයට පෝට්ටුවේ මැතිවරන ව්‍යපාරයට දවකරපු සාගම් වලට විශාල වැඩ්බඳ සාලයක් දුන්න පළවෙනි අයවයෙන්ම පෝට්ටුවේ මැතිවරණ ව්‍යාරයටය උදවකරපු ලොකු සභාගම්වලට වැඩ්බඳු සාරයක් දුන්න ඒකෙ බිලියන් මිලියෙන් වේ බිලිය හයිසීක් නැතිවුණ එතු සීණ බදධී වරීමේ කෝට පාලොත් දාක් නැවර මෙවිදන්න දේල් පබනැ නොදට දේවල් කොත්තර තේත් දන්න ඉති වැරදි ආර්ථික කලපනා කරන නිසාතව මේක උඩේ ඉතාවත් පැහැදිලි ඒක ආණ්ඩු ඇමතිවුරුත් පාල්මන්ත උතුල පසුගිය කාල තුල වියන් ආද බිලර ශ් ප්‍රකාශ කරනවා මෙ වල් පනමචයක්ක් වගේ පලමනිි විිකේ හතුු හතරගිය හයස හතකර ක හ රක් තිර. ඉති ඔෝහගේ ක්‍රියා කලා අපේ ගැන පාලිමෙන්න්ටේ අපේ බන්ත්‍රීවරු ඇටියල් ලන කතා කරලා තියෙනවා. ඉති ඔොහු කියන දේවල් ගැන්න අපි ඉදිරියේ බලාගන්න පුළුවන් ඔහු කියන සුරංගනාා ුවෝකය මැබයි ඉද කියලා. පොකො දොහකර පාල්ලිමෙන්ටව න්තවරු කතා කල තියෙන හොට විෂ බන්්ඩු දිසානාක මන්තතිතුබක් ඒ අපේ බන්තර ුරු රිිෂ නානයක් කර බැත්තුවා ඒවා කබීර් හස මැත්තුවා හද දසිල්ල බැත්තුම කතා කරලා තිෙනෝ ඕගේ පැටිකිරිය හොදන පාල්ලිමේතුු අඳුවා අදීර තිෙන ැ අතර සඳහන් කරනවා ඩිරෝග සුරැකීමේ සංවිධානය කියලා ඔම් කිය ආුපිය නිද සි ගෑසින්රය වැඩිකරේ නැතන් ගැන බෑක වැඩි කරට වෙනවා කියලා හිති ඒක තමයි මම කියන්නේ මේ ඔක්කොම ආර්ථික පස්සර ඔක්කව ආර්ථික ප්‍රස්ස කොයි දිස ඇතිවි තත් ඇන්නේ ආතිතරපස ආ්ඩුවට කොටි සල්ලිනෑ ආඩුව ආණ්ඩුව බංගුලොත් කොටිින්ම මම මගේ මේ ෆ්‍රේස්බුක් එක බෝස් කරන්න ඩොල් ගානක් දාන්න ඕන දැ මේසැරේ මගේ කතාව බෝස් කරන්න මම ඩොල්ගාට ධාන්නයනකොට සං්ඥාවක්කාව සතියකට මේ ප්‍රබාධ කරන්න ඩොර්නෑ කියර. ඒවගේ පොඩි දේකටවත් ඩොෑ.